මේ ජනතා මිතුරුනේ ඇත්ත හෙළිදරව් කරගන්න අපි බොහොම උත්සාහ කරමින් ඉන්නවා අපි විවාද දෙකට ආරාධනා කරලා තියෙනවා විවාදෙත් මග අරිනවා විවාදයක් කිව්වම ඒකට වෙන දෙයක් කියලා වෙන විවාදයක් කියලා ඉස්සරහට දානවා ඒ නිසා මම පාර්ලිමේන්තුවේදීම කියනවා අපේ ආර්ථික කමිටුවේ සූදානම් මේ මාසේ 3 වෙනි සතියේ මේ විවාදේ කරන්න අපේ නායකතුමා සූදානම් මේ මාසේ 4 වෙනි සතියේ මේ විවාදේ කරන්න ඉස්සල්ලාම එකක වෙන්න මේ විවාද දෙකටම කැමතියි කියලා බොහෝ දෙනෙක් කතා කරන්නේ ආර්ථික කවුන්සිල් ඉන්නවා කියලා තමයි කියන්නේ මම ඇත්තටම බලාගෙන ඉන්නවා සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලේ අනිත් බලවේගයේ ආර්ථික කවුන්සිලේ දෙන්න කතා කරන එක මේ රටේ ජනතාවට දැනගන්න ලැබෙයි ඇත්තටම ඔවුන්ගේ ප්‍රතිපත්ති මොනවාද වැඩපිළිවෙල මොකද්ද කියන එක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයක් පිළිබඳ පාර්ලිමේන්තුවේදී පසුගිය මාර්තු 21 වෙනිදා සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා හෙළිදරව් කළා එමෙන්ම දෙපාර්ශ්වයේ ආර්ථික කමිටුවලත් පක්ෂ දෙකේ නායකයන් දෙපළත් විවාදයකට ආයුතු බවයි ප්‍රකාශ කෙරුණේ මේ පිළිබඳව මේ වන විටත් දෙපාර්ශ්වයේම එකිනෙකාට චෝදනා කරමින් සිටිනවා විනා තවමත් නිශ්චිත දිනයක් තීරණය කොට නැහැ ජාතික ජන බලවේගයේ ඒකපාර්ශ්විකව දින නියම කරගත් බවටද සමගි ජන බලවේගයෙන් චෝදනා එල්ලබුණා එවන් පසුබිමක් යටතේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ දිනය පිළිබඳව විසිවනදාට පෙර තීරණයක් නොගතහොත් විවාදයේ පිළිබඳ යලි කතා නොකරන බවයි කෙසේ වුවත් රටටම පේන සම්මානනීය නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනිය අදාළ විවාදයට තුලව සංවාදයේ වෙන් කිරීමට තීරණය කර තිබෙනවා ස්වාධීන රූපවාහිනියට තුලව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශ්වයන් එකතැනකට ගෙනල්ලා